ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා ඉතින් අපි අද මේ වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මැයි මාසය එනම් නැකත් මාසය පිළිබඳව මෙහිදී රවි බ්‍රහස්පති සෙනසුරු සිකුරාදී ප්‍රබල ග්‍රහයන් බලවත් ගමන් කරන මේ මැයි මාසයේ කෘෂි කාර්මික විවාහ නිවාස කටයුතු අකුරු කරවීම ව්‍යාපාරාදී සුබ කටයුතු සිදු කිරීමට අති ප්‍රබල සුබනක තෙදී තියෙනවා ඉතින් බ්‍රහස්පති මීනේ බලවත් වී ඇති අතර රවි මේෂයේ උච්චවද සිකුරු මීනේ උච්චවද ප්‍රබලව ගමන් කරන අතර එම ග්‍රහයන්ගේ බලය යොදා ගනිමින් බොහෝ සුබදායක නැකත් සාදා ගන්න පුළුවන් විශේෂයෙන් සෙනසුරු කුම්භ රාශියේ ශාස්ත්‍රීය මූල ත්‍රිකෝණයව ඇති අතර සෙනසුරු නවංශකයේද තුලා රාශියේ ජූලි 12 වන දක්වා උච්චව ගමන් කර ගැනීම සෙනසුරුගේ බලයද උපරිමව බලපාලා තියෙනවා සෙනසුරුගේ බලය මත සුබ වගා නැකත් සාදාගත හැකි මේ මැයි මාස ග්‍රහ බලය අනුව ජූලි 12 වනදා දක්වා කාලය දැනට රටේ පවතින මේ පීඩාදායක තත්ත්වය අවම වී යම් සහනශීලී තත්යක් මතුවෙනවා වෙසක් පෝය ගෙවෙන අන්තිම විනාඩි කිහිපය තුළ එනම් මැයි මාස 16 වෙනි සඳුදා පෙරවරු 9යි විනාඩි 41යි තප්පර 20ට මිතුන රාශියේ සිට විසා නැකතේ සිදුවන පාදේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා ග්‍රහණය සිදු වූ දින සිට දින 3ක් ඉදිරියට සහ පසුබසට සුබ කටයුතු සඳහා අසුබ බවත් එම ලග්නේ හා නැකත දින 3කට අසුබ බවත් පිළිගත් ආචාර්ය මතයක් වෙනවා වෙනත් ආචාර්ය මතයක් අනුව ග්‍රහණය සිදු වූ දින සිට දින 7ක් ඉදිරියටත් දින 7ක් පසුබසටත් එනම් දින 15ක් අසුබ බව කියා තිබෙනවා මේ වෙසක් සඳ ගෙවෙද්දී සිදුවන චන්ද්‍රග්‍රහණයේ බලපෑම මත සුනාමි ගන්වතුර තර්ජන සයුර තුල ජල කැළඹීම මෙන්ම හදිසි ආපදා තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් අපි බලමු මේ නැකත් මාසයේ මේ තුල සිදුවන තත්ත්වය ඔබගේ ලග්නයට කොහොමද කියලා. අපි බලමු එකින් එක ඔබේ ලග්නයට මේ නැකත් මාසයේ සිදුවන සුභ අසුභ දේවල් කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවාද කියලා. මේෂ ලග්නය මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ සමග කර්මස්ථාන අයස්ථාන අධිපති ශනි අග්නි මාරුත යෝගයේ සදමින් අයස්ථානගත වීම හදිසි මුදල් ලාභ මතුවන ග්‍රහ පිහිටීමක් වෙනවා. ඒත් වියදම් පක්ෂය වැඩි වනු ඇත. විදේශගත වූවන්ට සුබදායක වනවා. විවාහකයන් අතර යම් මත ගැටීම් ඇතිවිය හැකි. තවද අහංකාර තීරණ එයට හේතු වීමට මුල පුරනවා. ඉවසීමෙන් බුද්ධිමත්ව නම්‍යශීලී ලෙස කටයුතු කරන්න. वृषभ लग्नय लग्नाधिपति सिकुरु उच्चव अयस्थान अधिपति गुरु समग अयस्थाने बलवत्ति योगकारक सेनसुरु शशयोगे बले मतु करमिन मेतेकाल वृषभ लग्नेट तिबू पीडा इवत करमिन आदायम मार्ग विवर करनवा विदेश गमन मेन्म विदेश आदायम द लभेनवा තම හාම්පුතුන් සමග මත ගැටීම් ඇති වෙනවා. බුද්ධිමත් කටයුතු කිරීමෙන් ප්‍රශ්න निराකරණය කර ගන්න පුළුවන්. අනවශ්‍ය වියදම් ගැන සැලකිලිමත් වන්න අත් කකුල් සම්බන්ධව පීඩාද පෙන්වයි. මිතුන ලග්නය. ගුරුහංස මාළවී ගජකේශරී යන ප්‍රබල සුබ යෝගවලින් හැඩගැන්වෙන මිතුන ලග්න හිමියන්ට වාසනාව මතුවන කාලයක් වනවා. ධන වාසනා මෙන්ම රැකියා ලාභද හිමි වෙනවා. තමාට දෝෂ තමාට තිබුණු දැඩි පීඩාවලින් නිදහස් වෙනවා. රෝග දෝෂවලට ප්‍රතිකාර කර ගැනීමටද සුබදායක කාලයක් වෙනවා. එහෙත් මේ 16, 17, 18 යන දිනවල අපලදායක තත්ත්වයක් මතු කරනවා. එම දිනවල ආරක්ෂාකාරීව කටයුතු කිරීම පීඩා අවම කරගත හැකි. දරුවන්ට අසනීප රෝග ඇතිවිය හැකි. ඔවුන් හිතුවක්කාර වේ. ජූලි 12 දක්වා කාලය සුබදායක වෙනවා. ඉන්පසුව කටක ලග්න අෂ්ටම ඍෂ්ඨක පැමිණෙනු ඇත. කටක ලග්නය ලග්න අෂ්ටම සෙනසුරු ඍෂ්ඨකයක් ගත කරමින් සිටින ඔබට සෙනසුරු රාහු හේතු දසා ගත වේ. නම් අපලදායක වෙනවා. ඒත් භාග්‍යස්ථාන අධිපති බ්‍රහස්පති බලවත් උච්චව සිකුරු සමග සංයෝග වී භාග්‍යස්ථානයේම සිටමින් ලග්නය පස්වන දැකීම එම අපල තත්ත්වය මගහැර සුබඵල උදා කර දීමට හේතු වෙනවා. විශේෂයෙන් බ්‍රහස්පති සඳු රවි සිකුරු දසාගත කරන ඔබට ඉතා සුබදායක වෙනවා. ශරීරයේ වාත රෝග ස්මතු වෙනවා. ලේ විෂ වීම මෙන්ම අධික රුධිර පීඩනයේ ඇති අය සැලකිලිමත් වෙන්න. ඒත් රජය සමග කටයුතු කරන අයට සුබයි. තම අවිමර්තාර්ථයන් ඉෂ්ට වන ලකුණුද පහළ වෙනවා. සිංහ ලග්නය
ලග්නාධිපති රවි භාග්‍යස්ථානයේ උච්ච වෙමින් ශෂයෝග බලයෙන්ද උපවත්වන ඔබට අටවැන්නේ සිටින ගුරු සිකුරුගේ බලයත් අනුව গুপ্ত ධන වාසනාවන් හිමි වෙනවා. උපතින් ශෂයෝග බලයෙන් නැති ඔබට මංගල යෝග උදා වෙනවා. විවාහකයන් අතර සමගිය වර්ධනය වෙනවා. එහෙත් කුජ රාහු දසාගත කරන අයට විවාහයන් අතර මතභේද හට ගන්නවා. සිකුරු දසාගත කරන ඔබට ජනප්‍රිය වීමට කරුණු යෙදෙනවා. වාත රෝග නිසා පීඩාදායක තත්ත්වය වැඩි වෙනවා. විදේශගත වීමට සිටින අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මේ මාසයේ මැදින් පසුව ප්‍රධානීන් සමග ගැටුම් ඇති වෙනවා. එනිසා ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා. කන්‍යා ලග්නය ගුරු හංස යෝගයත් මාළිකා යෝගයත් හත්වැන්නේ යෙදෙමින් ලග්නය දැකීම 3-11 කාම ත්‍රිකෝණයට දෘෂ්ටි දීම අවිවාහකයන් හට මංගල යෝග උදා වෙනවා. විවාහකයන් තම යුගදිවියේ සුන්දරත්වය අත්විඳි කුජ රාහු කේතු දසාගත කරන ඔබට අපලදායකයි. හදිසි අනතුරු වලට ලක් වෙනවා. මෙම අසුබ දසා ගත කරන අයට විවාහයෙන් මෙන්වන්නට සිදු වෙනවා. එම ග්‍රහයන් උපතින්ම පීඩාදායක නම් එලෙසම සිදු වෙනවා. හෘද රෝග මෙන්ම යටිබඩ ප්‍රදේශවල ශල්‍ය කර්ම වලටද භාජනය වීමේ ඉඩකඩ පවතිනවා. තුලා ලග්නය 6-8-12 යන ත්‍රිකස්ථාන අධිපතියන් එනම් ගුරු සිකුරු බුද ගෝචරයන් හර්ෂා සරලා විමලා යන යෝග තුනම නිර්මාණය වී විපරීත යෝග බලයෙන් බලවත් වන තුලා ලග්න හිමියන්ට සෑම කාර්යයක්ම සුබඵල ලැබෙනවා. තමාට තිබුණු ප්‍රශ්න එම පීඩාවන් තුලින්ම ජය ලැබෙනවා. එහෙත් ලග්නයෙන් කේතු සහ හත්වැන්නේ උච්ච බාධක අධිපති රවි සහ රාහු එම කටයුතු වලට බාධා ඇති කරනවා. එම දසා ගත කරන අයට සුබඵල ලබා දෙනවා. මහන්සිය තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අලසකමක්ද ඇති වෙනවා. දරුවන්ටද අපලයි. ඔවුන් හිතුවක්කාර වෙනවා. ඔබ පිනට දහමට යොමු වෙනවා. එය සුබදායකයි. වෘශ්චික ලග්නය ඔබගේ ධනස්ථාන අධිපති බ්‍රහස්පති පස්වැන්නට පැමිණ බලවත් වී උච්ච සිකුරු සමග සංයෝග වී ලග්නය නම වෙන්න දැකීම විශේෂයෙන් අයස්ථානය දැකීම ඉතා ශුභදායක වෙනවා. නොයෙක් ආදායම් මාර්ග ධන ලාභ දේපල ලාභ ලැබීමට වාසනාව පෑදෙනවා. ආදර සම්බන්ධතා ඇති වෙනවා. විවාහ වෙන්න හොඳම කාලයද වෙනවා. වාසනාවන්ත දරු ලාභ ලැබෙනවා. වියහියදන් මඩුවන ලකුණු සතුරු බල විනාශ වෙනවා. එහෙත් සෙනසුරුගේ ශෂයෝගය තිබෙන මුත් ලග්නාධිපති කුජ සමග සම්බන්ධ වීම තද කේන්ති ගති මතුවෙනවා. ලේ සම්බන්ධ දෝෂ පීඩා වාතාදිත රෝග මතුවෙනවා. ජලයෙන්ද අකුණ වෙනවා. ධනු ලග්නය ඔබගේ ලග්නය අනුව ගුරු හංස මාළවී යෝග සමග භාග්‍යස්ථාන අධිපති පස්වැන්නේ උච්ච වෙමින් නැරඹෙන මේ මාසය ඔබට සුබඵලදායක වෙනවා. වාහන නිවාස ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එය ඉෂ්ට වෙනවා. තම නිවසේ සතුරුදායක උත්සව සහ පිළිසඳරවල් ඇති වෙනවා. දරුවන්ට දස්කම් පෙන්වන්න අවස්ථාව උදා වෙනවා. තම හැකියාවන් උරගා බැලීමට කරුණු යෙදෙනවා. එහෙත් විවාහක පීඩාවන් ඇති වෙනවා. දිරවීම් දුර්වලතා මෙන්ම උගුරේ ආබාධ ඇති වෙනවා. බ්‍රහස්පති රවි සිකුරු දසාගත කරන ඔබට වඩා ශුභදායක වෙනවා. කුජ ශනි දසා කරන අයට සමඵලදායක වෙනවා. කෙසේ වුවත් කාලයක් තිස්සේ සිත තුළ තිබුණු පීඩාවකින් නිදහස් වීම සතුටුදායක තත්ත්වයක් මතු කරනවා. මකර ලග්නය මකර ලග්න හිමියන්ගේ යෝගකාරක සිකුරු වික්‍රමස්ථානයේ උච්ච වීම ඒ ලග්නයෙන් උපචේ රාශියක් වීම තම සහජ හැකියාවන් ඔප්නන්වන්නට අවස්ථාව උදා වෙනවා. නව නිර්මාණ එළිදැක්වීමටද හැකි වෙනවා. ධනස්ථානයේ ලග්නාධිපති බලවත් වුණත් අසුභ කුජ සමග සම්බන්ධ වී අග්නිමාරුත යෝගය ඇති වෙනවා. තැන්පත් ධනය වැය වෙනවා. විවාහකයන් අතර මත ගැටුම් ඇති වෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. මකර ලග්න හිමියන් තද ආත්මාර්ථකාමී තත්ත්වයක් පෙන්නුම් කරන අතර තද සැර වචන ප්‍රකාශ කිරීම නිසා හිතවතුන් මෙන්ම තම සේවාදායකයන් අමනාප වෙනවා. තම නිවස තුළද ඒකාධිපති පාලනයක් ගෙන යාමට උත්සාහ කරනවා. සිකුරු බුද ගුරු දසා ගත කරන ඔබට ශුභදායක වෙනවා. කුම්භ ලග්නය සස යෝග බලයත් සමඟ දසවැන්න අධිපති ලග්නයට පැමිණීම ධනය අධිපති ධනස්ථානයේ බලවත් වීම ආදාය මාර්ග ඇති වී ධනය ලැබීමට තැන්පත් කිරීමට සුදුසුම කාලයක් වනවා. භාග්‍යස්ථාන අධිපතිද උච්ච බලයෙන් ධනස්ථානයේ ගමන් කිරීම ලග්නයෙන් තුන්වැන්න උපචේ ස්ථානයක් වශයෙන් උච්ච රවි සමඟ රාහු ගමන් කිරීම මැයි මාසය තුළ ලග්න 12 සුභම ලග්නය කුම්භ කීවට වරදක් නැහැ.
ස්ථිර තීරණ ගැනීමට සහ ඒවා නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වෙනවා. සිකුරු, බුධ, ගුරු, රවි, රාහු, ශනි දසා ගත කරන ඔබට බලාපොරොත්තු ඉටු කර ගැනීමට මහඟු අවස්ථාව මේ විය හැකි. නායකත්වයට පත්වන ලකුණු පෙන්නුම් කරනවා. මීන ලග්නය. ගුරු හංස මාළවී යෝගයේ සමගින් ඔබගේ බලාපොරොත්තු මල් පෙළ ගැන්වෙන ඇත. රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. තම ව්‍යාපාරවලට මෙන්ම කොටස්කරුවන් වීමට ශුභ කාලයක් වෙනවා. මංගල යෝග උදා වෙනවා. ගජ කේසරී යෝග බලයෙන්ද ඇති බැවින් සමාජශීලී වෙනවා. අසරණ අයට නැති බැරි අයට පිහිට වෙනවා. සතුන්ටද කරුණාව දක්වනවා. එහෙත් ලග්නයේ දෙපස පාපයෙන් නරකගෙන සිටින නිසා අත්කකුල් මෙන්ම අක්ෂි පීඩා ඇති වෙනවා. පීනස් රෝග, සෙම රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. විශේෂයෙන් 15-17 දිනවල මානසික රෝග, රත්ය රෝග ඇති අය පරිස්සම් වෙන්න ඕන.